ඔබ දන්නා හඳුනන හොඳ නරක හොඳින් අඳුනන නායකයෙක් හැටියට ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මේ ගම්වලට ඇවිල්ලා පිටින් ඇවිල්ලා විස බීජ දාන දේවල් වලට ඉඩ තියන්න එපා. පක්ෂයේ නායකයා මරා දැම්වූ මරා දාලා පක්ෂය විනාශ කරන්න බැලුවා. ජනතා විමුක්ති පෙරමුණ කිව්වා හොරගොල්ලේ අවසානය කියලා දේශන මාලාවක් කළා. අවසානුනේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන් ඊට පස්සේ. ඊට පස්සේ පක්ෂයේ ඉන්නලා නායක නායිකාවන්ගේ දරුවෝ කඩාගෙන ගිහලා පක්ෂ හදාගත්තා. පක්ෂය කඩාගෙන ගිහලා අලුත් පක්ෂ හදන්න පටන් ගත්තා අපේ නායක නායිකාවෝ නායකේ. ඒ සියලුම අවස්ථාවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතුරු වෙලා අනිත් සියලු දෙනාම විනාශ වෙලා ඒ පක්ෂ අහෝසි වෙලා ගිහින් දෙනවා දේශපාලන ඉතිහාසෙ. ඉතින් අපි දැන් මේ කාරණාවේදී රටේ ඉන්න ප්‍රගතිශීලී ජනතාව ඉතාම නිවැරදි තීන්දුවක් ගනී. රටේ උතුරේ දකුණේ නැගෙනහිර බටහිර මධ්‍ය කඳුකරයේ සෑම තැනකම සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා අතරම එකලස ජනප්‍රියතාවයක් තියෙන නායකයා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. අනුර කුමාරට උතුරේ බලයක් නැහැ. අනුර කුමාරට නැගෙනහිර බලයක් නැහැ. අනුර කුමාරට මධ්‍ය කඳුකරයේ බලයක් නැහැ. අනුර කුමාරට ගම්බද පළාත්වල බලයක් නැහැ. මුහුදු බඩ සීමිත ප්‍රදේශයක පමණයි ඔහුට බලය තියෙන්නේ. එතනත් ඉදිරියෙන් ඉන්නේ අපි. ඉතින් කොහොමද අනුර කුමාර දිනන්නේ? සැප්තැම්බර් 21 අනුර කුමාර සහනායක සහෝදරයා දිනුවාම එතනින් පස්සේ රටේ ප්‍රචණ්ඩත්වයක් ඇති වෙනවා කියලා. ඉතින් අපි දිනලා මොකටද ප්‍රචණ්ඩත්වයක් ඇති කරන්නේ? ජනාධිපති අපේ නම්, රාජ්‍ය නායකයා අපේ නම්, විධායක ප්‍රධානියා අපේ නම්, සන්නද්ධංශවල සේනාධිනායකයා අපේ නම්. අපි මොකටද ප්‍රචණ්ඩත්වයක් ඇති කරන්නේ? පළවෙනි දේ ඒගොල්ලන්ට තේරෙන්නේ ඒ කියන කියවම හමුවේ ඒගොල්ලෝ පිළි අරගෙන තියෙනවා කියලා. අනුර කුමාර සහනායක සැප්තැම්බර් 21 නියත වශයෙන් ජයග්‍රහණය කරනවා. කොළඹට ආවොත් අපේ රජිත් මහත්තයා කියනවා මම කොළඹ ලෝකයේ හොඳම අගනගරය කරනවා කියලා. ඊළඟ දවසට එනවා නුවරට. මම නුවර ලෝකයේ හොඳම අගනවර බවට පත් කරනවා කියලා. ඊළඟ දවසට තංගල්ලේ. මම කියලා තංගල්ල තමයි ලෝකේ හොඳම. යන තැන මිනිස්සු දිහා බැලලා මොනවා හරි කියනවා. අපිත් ඒම තමයි කිව්වේ 2019. අපි කිව්වා බදු අඩු කරනවා කියලා. වැට් එක 15 අඩට අඩු කරා. උපයන විට බද්ද අඩු කරනවා කියලා කිව්වා. හරිම සන්තෝසයි. පුඩි ගැව්වා. හැබැයි අවුරුද්දක් යනකොට තමයි අපිට තේරුනේ මොකද්ද මේ වෙන්නේ කියලා. හොඳ ડોක්ටර් කෙනෙක් අපිට බෙහෙත් දීලා මේකෙන් හොඳට පිළියම් යෙදෙනවා නම් මේ වෙලාවේ දොස්තර මාරු කරලා වෙන දොස්තර කෙනෙක් ආවට යනවද? මේ වෙලාවද දොස්තර මාරු කරන්න? ඇයි ඉවසගෙන ඉන්න බැරි? ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව දකුණු පළාත් හැර අනිත් පළාත්වල ඒතරම් ලොකු ප්‍රතිශතයකින් කඳ ගැනීමේ ප්‍රවණතාවයක් නැති බව අපිට පෙනී යනවා. අපි හැමතැනම ඉදිරියෙන් සිටිනවා කියන එක අපිට ස්ථිර වශයෙන් කියන්න පුළුවන්. ඒගොල්ලෝ සමාජ මාධ්‍ය හැසිරවීමේ කලාව හරහා මේක මවා පෙන්නනවා. ඒක විතරයි. නමුත් බිම් මට්ටමේ ඔවැනි ලොකු ප්‍රවණතාවයක් අපි දකින්නේ නැහැ. කෙනෙක් බාර අරගෙන දැන් 75 ගොඩ දාගෙන ඉස්සරහට යනවා. මම හිතන්නේ මේ අර මියගේ ලෙඩාගේ පුනර්භවයට දැන් නැහැ ශ්‍රී ලංකා මහත්තයාගේ කතා කරන්න කියලා මට හිතෙනවා. මේ කතා කරන ආකාරයට දැන් ඒ විදිහට මේ ලෙඩා මැරෙන්න හැරියා නම් මේ වෙනුවට මැරෙලා ඉතින් දේශපාලන විහිළු කියලා තමයි අපිට දකින්න ලැබෙන්නේ. කොච්චර උගත් මහත්තුරු කරා වුණත් මේ රට බාර ගන්න තිබුණේ ඔය බ්ලූ ප්‍රින්ට් 3.0 ඉදිරිපත් කරන්න තිබුණේ මේ රටේ 2,20,00,000 බේරගන්න පිට අවුරුදු 2කට ඉස්සෙල්ලා. සජිත් ප්‍රේමදාස කවදාකවත් අපිට අභියෝගයක් උන්නේ නැහනේ. සජිත් ප්‍රේමදාස අම්බන්දර අවුරුදු 30ක් දේශපාලනය කරා එක ආසනයක්වත් දිනා ගන්න පුළුවන් වුණාද? සජිත් ප්‍රේමදාස කීපාරක් ජනාධිපතිගමට ඉල්ලුවාද? අඩුවෙන් කතා කරන වැඩියෙන් වැඩ කරන අය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්නේ. ඒ නිසා අපි එතුම අභියෝගයක් විදිහට කවදාකවත් සලකන්නේ නැහැ. අපි මේ ඊයේ පෙරදින පටන් ගත්තේ. පොඩක් ඉන්න. තව දවස් 10 12ක් තියෙනවනේ අපි බලලාපුවා. අද අපේ තියෙන දේශපාලන සංස්කෘතිය මොකද්ද? බඩු බෙදන එක, බොරු පොරොන්දු දෙන එක, ප්‍රතිවාදියා ගැන අවලාද බොරු නගලා ප්‍රතිවාදියාව පුද්ගලිකව විවේචනය කළා වට්ටන මහජරා සංස්කෘතියක් තියෙනවා. ජරා දේශපාලනයක් තියෙන්නේ. ඔන්නෝක අපි වෙනස් කරන්න ඕනේ. අපි ඉදිරිපත් කළා තියෙනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ටිකක් දිගයි. පිටු 200 ගානක් විතර තියෙනවා. ඒක තුල තියෙන්නේ පොරොන්දු මාලාවක් නෙවෙයි. ඔබ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි ඔබට කරන්නේ මොකද්ද කියන එක ගැන පිළිබඳව තියෙන අපේ එකඟතාවය. මොකද අපි අද වෙනකොට රුපියල් 500 නෙමෙයි ඩීසල් ගහන්නේ. අපි 500 නෙමෙයි පෙට්‍රල් ගහන්නේ. අපිට ගෑස් සිලින්ඩර් එකක් ගන්න පුළුවන් පොලිමකින් නැතුව. අපිට බෙහෙත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික තියෙනවා ලංකාවේ. එතකොට වේදිකාවක නැග්ගලා ඉඳලා අනුර කුමාර දේශනායක සජිත් ප්‍රේමදාසගේ මේ රට බංකොලොත් කියලා. මේ රට ජනතාව අපහසුෙන් ජීවත් වෙන්නේ කියන එක. හැබැයි මේ රටේ ජනතාවත් එක්ක කතා කරපුවම ජනතාව කියන්නේ නෑ මේ වෙලාවේ මේ රට බේරගත්ත ශ්‍රී ලංකාව අපිට අමාරු වෙලා අපිව ගොඩ දාගත්ත කරාරිය මගාරිය නැති නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. ඉන්ද රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ පරිභාෂන්දයක් දෙනවා කියන එක තමයි රටේ බහුතර මත වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ගත්තම සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක කියන දෙන්නටම වෙලා තියෙන්නේ මේ වෙලාවේ මේ පරාජය විඳ දරා ගන්න බැරුව
අපි නාමල් රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපතිතුම කරවන්න අවශ්‍ය සියලු කටයුතු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදියට කරනවා කියන එකත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් ඉදිරි අනාගතයේ මේ රටේ බුද්ධිමතුන් උගතුන් ඒකරාශීකරන මේ රටට දෙබැන්තම කාර්යභාරය කරපො යුද්ධ නිමා කිරීම පමණක් නෙමෙයි යුද්ධ නිමා කරලා එකට දැනෙන රට දැන්න සංවර්ධනය කරපො ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැවතත් අපි මේ රටේ දෙවැන්ත ප්‍රධානම පක්ෂය බවට පත් කරන්න කටයුතු කරනවා කියන එක තමයි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ 150ක් ගන්න බෑ කියලා ඔය කට්ටිය එහෙම මේක කෑ ගහනවා එහෙම ප්‍රශ්නයක් නෑ 150ක් නෙමෙයි ලංකාවේ ඉතිහාසයේ මෙදා සැරේ නේද දැන් ජනතාව කියන්නේ මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් කියන්නේ 170කින් 80කින් අපි ජයග්‍රහණය කරමු අපිට පේනවා අනුර කුමාර දිසානායක දිගින් දිගටම බොරු කියමින් ඉන්න. සජිත් රනිල් වික්‍රමසිංහයන්ට උඩින් ඉන්න හදනවා. නමුත් රනිල් වික්‍රමසිංහයන් හැමදාම උදේට සජිත් නැගිටලා බලන්නේ රනිල් මොනවද කිව්වේ කියලා. රනිල් වික්‍රමසිංහයන් මොනව හරි කිව්වනම් ඒ කියපු දෙයට පොඩ්ඩක් ඉස්සරහන් ඉඳගෙන යමක් ප්‍රකාශ කරන එක තමයි සජිත්ගේ වැඩේ වෙලා තියෙන්නේ. රජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහයන්ගෙන් ඉගෙන ගනිමින් ඉන්නවා.